තෙරුවන් සරණයි දීපිහිටයි අද මේ වැඩසටහනේ අනුග්‍රහක ආශිර්වාදය ලබා දීලා තියෙන්නේ අපේ සුපුරුදු හිතාදර මාතාවක් ආදරෙන් සිහිපත් කරන ඔබතුමියව හොංකොං හි පදිංචි සෙනෙහෙලතා රූපසිංහ අත්තම්මා විසින් නොවැම්බර් මාස 16 වෙනි දින ජන්මදිනයේ සමරුව ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පදිංචි දිනුමිද සිල්වා ආදරණීය මිනිබිරියට සුභ පැතීමටත් එම දියණියගේ අම්මා තාත්තා සහෝදරයන් කරන සියලු කටයුතු සාර්ථක වේවා මෙම දිනේම උපන් යම් කෙනෙක් ඇත්නම් ඒ අයටත් සුභ උපන් දිනයක් වේවා කියලා උතුම් ප්‍රාර්ථනාවක් කරනවා එමෙන්ම කුමාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට දෙව්සුව පවුලේ ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා අපේ හිතාදර මැතිණියනි ඔබේ ඒ ප්‍රාර්ථනීය ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙනට කියලා අපි ආශිර්වාද කරනවා ඒ සේවනවා මැති ඔබතුමිය ඇතුළු පවුලේ සියලු දෙනාම නිදුක් නිරෝගීමත් භාවයට පත් වේවා බොහෝ විට ඔබතුමිය මාසකට වරක් අපිට අනුග්‍රහ ආශිර්වාදය ලබා දෙනවා බොහොම පිං ඒකත් මේ ලාවේ ආදරෙන් සිහිපත් කරනවා මගේ ආදරණීය දරුවනි මම ඔබට අද පුංචි කතන්දරයක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ආසයිනේ හරි කැමති එහෙනම් ආමු ඔන්න අයිසෙලා කියන්නේ පැ මගේ රස්සාව උනේ ඊ පෙරද විවේක ගන්නකම් පොඩි ළමින්ට කතන්දර ලියන එක ඒවට චිත්‍ර අඳින එක පොත් ගහපු එක ඒක බොහෝ දෙනා දන්නවා මට තාමත් ඒකෙ මිදෙන්න බැරි වෙලා තියෙනවා මට ඔබ සියලු දෙනාම දරුවාගේ තමයි පේන්නේ ඒක නිසා මා කියන කතන්දරත් ළමා කතා වගේ ඔබට දැනෙනවා ඇති ඒක නිසා සරලයි සුන්දරයි බොහෝ දෙනෙක් එහෙම කියනවනේ හේතුව එයයි අදත් මම ඔබට කතන්දරයක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මේකත් ලස්සන ළමා කතාවක් මොකද කතාව පුතාලා ඔන්න එකෝමත් එක රටක නරියෙක් හිටියා එකයි ඈ එකයි ඔයාල කියන්නේ නෑ නෑ ඒ රටේ නරි ගොඩාක් ඉන්නවා කියලා නෑ පුතා ඒ ඒ ඒ ඒ නරි නෙමෙයි පුතා මේ මේ වෙන නරියෙක් ඈ වෙන එකෙක් ඒ නරි නෙමෙයි වෙන නරියෙක් එතකොට මේ නරියා කෑම හොයාගෙන ටිකෙන් ටික ටිකෙන් ටික ඔන්න ගඟක් අයිනට එනවා මොන හරි කන්න දෙයක් හොයාගෙන මූ මස් කන්න කෑදරයි නරියගේ හැටි පුතා ඒක මස් කන්න කෑදරයි එතකොට උන්ට අර මරාගෙන කන්න තරම් හයියක් ජවයක් එහෙමත් නැහැ පුතා එහෙම නැහැ උන් කරන්නේ කවුරු හරි මරපු එකක් ඔය කොහේ හරි ඉතුරු වෙලා එල්ලිලා තියෙන එක අරගෙන කන එක ඒ කාලේ නරි ඒ ඉතුරු වෙච්ච එකක් තමයි කෑවේ මැරිච්ච එකක් තමයි කෑවේ ඉතින් අර දැන් ඉන්න නරිත් එහෙමයි පුතා කවුරු හරි මරපු එක ගිහින් එල්ලුවාම ඌට කීයක් හරි දීලා අරගෙන කනවා ඒක නෙවෙයි මම මේ කියන්නේ අර නරිය ගැනයි මේ නරියා පුතා ගඟ අයිනට වෙලා චුට්ටක් බැලුව කන්න දෙයක් මැරිච්ච මාළුවෙක්වත් ගහගෙන එයි කියලා මේ ඉන්නකොට මෙයා දැක්කා දැවැන්ත සතෙක් ගහගෙන එනවා ගඟ දිගේ බැලුවාම ඇතෙක් ගඟට වැටිලා වෙන්නේ නැති කොහොම හරි මැරිලා වැටිලා ඇක්කුණ ගඟ දිගේ ගහගෙන එනවා බැලුවා නියම ඩයට් එක අය චුට්ට චුට්ට කන්න ඕනේ ඇතිපදන් කෑහැකි නරිය කියන්නේ මස් කිව්වම ඕන මසක් කන ඕන ජරාවක් කන නරිගේ හැටි පුතා ඒක ඉතින් මස් කනවා ඒක හැටි ඉතින් මේ නරියත් ඒ වගේ මූ එයාගේ සීමාවට කිට්ටුවට එනකොට අර ඇක්කුණ පාවෙලා ගහගෙන යනකොට පැන්නා එතෙන්ට මරුණක් කමන්නේ කියලා හිතාගෙන පැන්නා මසට ලෝබට ඔය මසට ලෝබේ උන්ට ඉන්න මරුණ පේන්නේ නැහැ පුතා ඒ වෙලාවට ජීවිතාසාවත් යනවා ඒ හැටි එතකොට මේ නරියත් කැමතිනේ මේකට නරිය පැන්නා පුතා පැනලා කන්න පටන් ගත්තා ලොකු හිලක් බඩේ හැදෙනකන් කෑවා කාලා කාලා අතුලට යනකොට අතුලේ බඩුනේ වැඩියෙන් රසවත් දැන් ඔන්න ඒවා කාගෙන කාගෙන අතුලට කියලා දැන් අතුලේ කනවා කනවා බඩ වැල් ටික කනවා හાર્ට් එක කනවා දරුත් එහෙමනේ නේද liver එක කනවා ඒවට වෙන වෙන නම් තියෙනවා මස්කඩවල වෙනම නම් තියෙනවා parts එහෙම කියනවා ඊළඟට liver කියලා තියෙනවා එහෙම තියෙනවා ඉතින් මොහොත් ඒව බොහොම රසවත් කර කර parts කකා කකා දැන් හරි ආතල් වැඩේ මාර සන්තෝෂයි මෙහෙම ඩයට් එකක් හම්බෙලා නැහැ කාගෙන්වත් කරදරයක්වත් නැහැ ලොකු අඳුරු කරපු බංගලාවක් ඇතුළේ ඉඳගෙන ඇයි ඇත්කුණ ඇතුළේ ඩයට් එක දෙනවා එයා දන්නේ නැහැ සිද්ධ වෙන දේ ටිකෙන් ටික ඇත්කුණ පුතා පා වෙලා ගිහින් මොහේ කටින් මූදට වැටෙනවා දැන් මොකද වෙන්නේ කතාවේ කියවෙන්නේ පුතා මේක ටිකෙන් ටික ගැඹුරු මූදට ඇදගෙන ගියාය කියලා ටික ටික යනවා දැන් මෙයා කාලා හෙම්බත් වෙලා ඇතුලේ පොඩි ඇලර්ට් එකක් දැම්මා කාලි වෙනවා මේකනේ කරන්නේ සපාන්න කියන ඉඳ කුජ්ජියා ඇත්කුණ ගියා ගිහිල්ලා දැන් අයියට ගෙදර යන්න ඕනේ දැන් ඩයට් එක පිරලා තියෙන්නේ ගෙදර කට්ටියත් ඔන්න මතක් වෙනවා
දැන් එළියට යන්න හිතාගෙන එළියට ආවා. එළියට ඇවිල්ලා බැලුවාම තමයි නරියට තරු විසි උනේ. ඔය ඕන මස් කන නරියෙකුට පුතා එළියට ආපුවම තමයි තරු විසි වෙන්නේ. ඇතුළේ ඉන්නකන් ඔක පේන්නේ නැහැ. කුණ ඇතුළේ කනකම් පේන්නේ නැහැ පුතා. නරියට ඒක තමයි උනේ. නරියත් මස් කාලා කාලා එළියට ආවා. හතර වටේ මෝද. ගැඹුරු මෝද. මොකද උනේ? බඩි කිනුට ආයේ මස් ටිකක් කනවා. ආයේ ඉන්නවා. මූදෙම ටික ටික ටී ටී ගිහින් ඇච්කුණට වතුර පිරුණා මූ කාපු හිලෙම ඇච්කුණ ටික 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 ගිලා වැස්සා මූට මොකෝ වුනේ බල හිතා ගන්න පුළුවන් නේ නරියා මූදෙ මැදදීම වැලිගම් පිටි ගිහින් ආයේ ඒ එකෝමත් එක රටේ උපන්නා දැන් කවුරු වෙලා අධිපතිලා ඉන්නේ තේරුන්නේ කනකන් තේරුන්නේ එළියට ආපුමයි තේරුනේ කාලා තියෙන මොකද්ද උනේ කියලා කනකන් රසයි එළියට ඇවිත් බලනකොට වැඩේ අනාතිලා ඉවරයි දැන් මේ එකෝමත් එක රටේ තනි එකෙක් විදිහට නෙමෙයි විශාල පිරිසක් විදිහට ඉන්නවා එහෙම නරි ගොඩායි කනවා තේරෙන්නේ නැහැ මේ කන්නේ කුමක්ද කියලා කාල කාලි වෙරලා එළියට ඇවිල්ලා බැලුවාම මොකද්ද වෙන්නේ ජීවිත විනාශ වෙලා නේද කියන එක තේරෙන්නේ නැහැ අද අපේ අයටත් ඕක නේද වෙලා තියෙන්නේ බලන්න කනවා 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 හෙවත් මේ භෞතික ලෝකයේ භුක්ති දිනවා භුක්ති දිනවා භුක්ති දිනවා ඇක්කෝන ඇතුළේ ඉන්න නරියා වගේ එළියට ඇවිල්ලා ඔළුව දාලා වටේ පිට බලනකොට ප්‍රමාද වැඩි කොට දාගන්න බෑ විනාශයි බොහොම රසවත් රසවත් විදිහට තමයි ඒක අත්දැක්කේ මට අද මේ මාතෘකාව මතක් වුණ එක හේතුවක් නිසා මගේ ඊටාම ආදරණීය හිතාදර මහත්තයෙක් අපේ රටේ ඉහළම තනතුරක වැජවිච්ච උසස් මහත්තයෙක් තනතුරෙන් ඉවත් වුණා ඉවත් වෙලා සැපසැනිප කතා කරනවා දැන් මේ මොහොතකට ඉස්සෙල්ලා දේශනාවක් කියමු කියලා අපේ ආදරණීය බණ්ඩා මට යෝජනා කරද්දී එතුමා තමයි දුරකථනේ හිටියේ මං එහෙම මොනවද කරන්න කියලා මං කිව්වා මේමයි මේ වීඩියෝ එකට ලැහැත්තිලා ඉන්නේ කොහොමද තොරතුරු කියලා මට දැන් තේරෙන්නේ මං මෙච්චර කාල කරවිලගේ දෙයක් ඇතුලේ පණුවේ කියලා කරවිලගේදී කකා හිටපිටිය කියලා මං හිතුවේ ඒක බොහොම රසවත් ප්‍රණීත දෙයක් කියලා දැන් තමයි මට තේරෙන්නේ ප්‍රණීතතාවයේ තියෙන ඒක ඇතුලේ නෙමේ එළියේ හිටියේ මං දැන් ඒ සතුට භුක්ති දෙනවා ඒ ප්‍රීතිය භුක්ති දෙනවා කියලා එතුමා මට කිව්වා අන්න මට මාතෘකාවක් ආවා එතුම ඇත්ත කිව්වේ ඒ තුල ගැපෙච්ච ලොකු රහසක් තියෙනවා අපි සියලු දෙනාම කරවිල ගෙඩිය ඇතුලේ ඉඳගෙන කරවිල ගෙඩිය කන පණුවා පණුවට ඒක මිහිරි නැත්තම් කන්නේ නැහැ පණුවට ඉතාලි මිහිරි ඒක උගේ ප්‍රණීත ආහාරය ඒකයි කන්නේ රිංග රිංග කකා ඉන්නේ ඇයි ඌ වෙන දෙයක් කලම නැහැ ජීවිතේට ඒක නිසා ඌට ඒක ප්‍රණීතයි එළියේ තියෙන තව නොඑක් ප්‍රණීත මිහිරි පළතුරු જાති ඌ කල තිනවද නැහැ අපි මේ ලෝකේ බොහෝ දේවල් සතුටුයි ප්‍රණීතයි මෙහෙරි ආකර්ශනීයයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඇයි? අපි භුක්ති විඳලා තියන්නේ ඒවා විතරයි. අතරත් භුක්ති විඳින්නේ ඒවා විතරයි. ඒක නිසා කරවිලකෙදි හිටු පණුව වගේ අපිට මේ සියල්ල මෙහෙරි. අපිට ප්‍රණීතයි. අපි කැමති. පණුව කරවිලකෙදි ඇතුලේ මැදේට කැමති. ඒ වගේ අපි අපේ මේ අත්විඳින මේ භෞතික ලෝකයේ තියෙන දේවල් වලට කැමති. අපිට ඒවා මෙහෙරක්. බලන්න බුරුදු කියලා අපි අත් දකින සියල්ල අපි මිහිරි විදිහට නෙමෙයි දකින්නේ අමිහිරිතාවයක් ආවොත් අපි ඒක මිහිරි කරගන්නවා මිහිරි කරගන්නවා කියලා කියන්නේ අපි මිහිරි කියලා හිතන තත්ත්වයට පත් කරගන්නවා මොනවද අෂ්ටලෝකයේ ධර්මයේ නමින් ඔබ ඉගෙනගෙන තියෙන කරුණු අටේ හතරක් ඔබට අමිහිරි කියලා පේන්න පටන් ගන්නකොට එය මිහිරි පැත්තට තල්ලු කරගන්න උත්සාහ කරනවා සැබෑව ඔබට අවබෝධ වෙන්නට මේ ලෝකයේ අෂ්ටලෝක ධර්මයේ සැකසීලා තියෙනවා බලන්න අපි පොඩක් බැලුවොත් ලාභ අලාභ නින්දා ප්‍රශංසා දුක සැප යස අයස අටයි මේ අටේ බලන්නකෝ වම් පැත්ත නැත්නම් එක පැත්තක් තියෙන්නේ අපි අකමැති නින්දාව අලාභය දුක අයස ඒ කියන්නේ අපකීර්තිය මේ ටික තියෙනවා
මේටික නිරන්තරයෙන් අපිට පීඩා කරනවා පීඩා කරන මොහොතේ අපි හිතන්නේ එහි අනිත් පැත්ත ගැනයි අලාභයේ ආපු කෙනා හිතන්නේ ලාභය ගැනයි එයා අලාභයේ දුකක් විදිහට දකින්නේ එයාට ලාභේ නැති නිසායි නින්දාවට පත් වෙච්ච කෙනා බොහොම කැමති ප්‍රශංසාවට පත් වෙන්න මේක කන පිට හරව ගන්න කැමති මේ පැත්ත අනිත් පැත්තට පටව ගන්න කැමති ඇයි ඇයි එයා හිතනවා කරවිල ඇටේ කරවිල මදේ වගේ තමයි එයා හිතනවා අලාභය වෙනුවට ලාභය තිබුණොත් හොඳයි නින්දා වෙනුවට ප්‍රශංසාව තිබුණොත් හොඳයි දුක වෙනුවට සැප තිබ්බොත් හොඳයි ආයස අපකීර්ති වෙනුවට කීර්තිය තිබුණොත් හොඳයි කියලා කල්පනා කරලා ඒ ටික ලබා ගන්න උත්සාහ කරනවා කරවිල ගෙඩිය ඇතුළේ ඉන්න පණුවා ඇට ටික කනකොට ඇට ටික තිත්තයි මදේ ඊට වැඩිය හොඳයි කියලා හිතාගෙන මදේ කනවා වගේ මදේ පැනිරහයිද නැහැ ඔහු හිතන හැටි ඔහුගේ සිතුවිලි මත ඔහු හිතනවා නැහැ ඇට නෙමේ මද ටික හොඳයි කියලා සමස්තයම තිත්තයි කියලා තේරුම් ගන්නේ පණුවා ගෙඩියෙන් එළියට ඇවිත් මිහිරි පළතුරක් අනුභව කරපු දවසටයි කෙසෙල් ගෙඩියක් වෙන්න පුළුවන් මිදි ගෙඩියක් වෙන්න පුළුවන් ඇපල් ගෙඩියක් අඹ ගෙඩියක් ප්‍රණීත දෙයක් ඔහුට කෑමට ලැබුණ දවසේ තමයි දන්නේ මා මෙච්චර කල් ඉඳලා තියෙන අඳුරේ කාලා තියෙන්නේ අමුතිත්ත නන්නත්තාර ගිරියක් කියන එක. ඔබත් දැන් කරවිල ගෙඩියේ පණුවා වගේ නන්නත්තාර ජීවිත ගෙඩිය ඇතුලේ ඒ අනුභව කරමින් ඉන්නේ. ඒ අනුභව කරමින් ඇත්කුණ ඇතුලේ නරියා ගිය ගමන යමින් ඉන්නවා. ඒ එකෝමත් එක රටේ එකෝමත් එක වැසියෙක් වෙන ඔබටයි මං කියන්නේ. ඒ එකෝමත් එක රටෙන් ඉවත් වුණොත් හොඳ නැද්ද? එකෝමත් එක රටක් කියන්නේ එක්තරා දේශයක්. මම ඔබට කියන්නම්. තිත්තගිරි නැති, ඇත් මලකුණු නැති අපූරු දේශයක්. ඒ තමයි දෙව්සුව දේශය. එහි කිසියෙකුට කරවිල කන්න දෙන්නේ නැහැ. ඇයි කරවිල කාපු අය ඉන්නේ? ඇත්කුණ කකා මෝදර යන්න යද්දි මගදී නවත්තලා අත දාලා කංකිරි දෙකෙන් අරියා වල්ලලා එළියට තියලා දැන් තියෙන්නේ. ඒ ඔබයි. එළියෙන් තියලා තියෙන්නේ. දැන් ඔබට පේනවා ගියානම් මූදේ. මට බොහෝ අය කතා කරලා කියනවා මේ සිද්ධිය. ගියානම් මූදේ. ඉවරයි. විනාශයටපත් වෙනවා. මෙච්චර කල් කකා හිටිය කරවිලයි කියලා තේරිච්ච අය මට කතා කරලා කියනවා. මෙතන තියෙන්නේ මට කතා කරලා කියීමවත් මා ඒ ගැන උදම් ඇනීමවත් නොවේ වැදගත් කොටස තියෙන්නේ ඔබෙයින් ඉවත් වීමයි. තවත් පිරිසක් ඉන්නවා පුතා. ඒ තමයි කරවිල ගිරිය ඇතුලේ ඉන්නවා. ඉන්නේ කරවිල ගිරිය ඇතුලේ කියලා දන්නවා. කන්නේ කරවිලයි කියලා දන්නවා. ඒක නිසා පොඩ්ඩක් ඔළුවේ එළියට දාලා බලනවා. එළියේ වෙන ගෙඩි જાතිත් පේනවා. ඒව රසයි රසයි කියනවත් ඇහෙනවා. ඒ වුණාට මේ කතාරින්න ලෑස්ති නැහැ. ඇයි? බයයි. බයයි. මේ කන කරවිල ගෙඩි අතාරින්න බයයි. තිත්ත කකා ඉන්නවා. ඇයි? ආත්ම ශක්තිය නැති නිසා. ඒක නිසා එයා ආයේ කැතුල් රිංගලා ආයෙත් කරවිල කනවා. ඇත්කුණ ඇතුලේ නරියත් ඒ වගේ. අපි ඉන්නවා නරි. ඔළුව පොඩ්ඩක් පුතා ඔළුව එළියට දාලා බලලා පැනගන්න ඕමනා වෙන්නේ නැහැ. දැන් මේ ගඟ අයිනෙන් ගහගෙන යන්නේ. පැනලා බේරෙන්න පුළුවන්. නෑ ඒත් බයයි. අපරාධි මේක ගියොත් ආයි හම්බෙයිද දන්නේ නැහැ කුණක්. ඔන්නේ කමක් නැහැ. කාලම පණිනවා කියලා දන්නේ නැහැ කාගෙන කාගෙන යනවා. මූදට යනකම් පොඩ්ඩක් ඔළුවේ එළියට දාලා බැලුවත් ප්‍රඥාවට පත්ුනේ නැහැ. මේ වගේ පිරිස් ඔබත් එහෙමද කියලා බලන්න ඕන තරම් ඉන්නවා. ඔබත් එහෙම කෙනෙක්ද? ඔළුව පොඩ්ඩක් එළියට දාලා බලලා බය නිසා ආපහු කරවිල ගිරියේ ඇතුළටම රිංගන පණුවෙක්ද කියලා. මම මේ උපමා වලින් කියන්නේ ඔබට තේරෙනවා ඒවා. මම දන්නවා. මේ ලෝකේ ඔබ විඳින සැප කියලා විඳින දුක අතාරින්න ලැහැස්ති නැහැ. අෂ්ටලෝක ධර්මයේ ඔබ අකමැති දේ කැමති පැත්තට පෙරල ගන්න උත්සාහ කරනවා. නමුත් ඔබ දන්නා ඒ තිත් තමයි කියන එක. එකක් ඒ මොහොතේම තිත්තයි. එකක් නෙමෙයි හතරක්. ඒ මොහොතේම තිත්තයි. අනිත් හතර මිහිරි නෑ ටිකකින් තිත්තයි. මේක දැන් තිත්ත
इतर हाथ वेंडतीत एहम तमाय अष्टलोक धर्मे अट हदिरती दुख दैंग ए मोहतेम दुख अतिदीन देवा हाथर अभी क्यूवणे निंदा आदिवशे इलांगर पश्चे दुख हितन कैल पेंडिंग तीन कैल ए तमाय लाभे प्रशंसा अतुल कारण ऐ ऐ हम क्या उब बलन ए आनी पत्र पेर लोके क्या धर्मतावे किं पालन त्यक मूल विषय इतर धर्मतावे किं पालन ऐ रौम विधियर एक बार उड़ती नदी अट रेनो अटती नदी उड़ मत मेक खरकिन खरकिन निशाई ये धर्मतावेट धर्म चक्र धर्म चक्र गया धर्म चक्रेट नो एक अर्थ आगमानुकूल तेन मम मगे सद्दम चक्रिय किल मेकड़िया सद्दम चक्रिय हटि वब विधि दे सपयाकुना दुखाकुना एवं मारुवि नवत दुख सप बवट सप दुख बवट पत्न ये निशा वबट तेरेन अति ओय अष्टलोक धर्मे हुदाय नरक हित बुद्धक अनिदेवल दिख बवट पत्न मारुन एहम मे अनीक बवट पत्न ना अभी हितमु लाभे अलाभे पाट पत्ते नो ना अलाभे लाभे पाट आए पत्ते नो ना बट तेर नदी में आटमे का ही मोहत लाभे पावती अलाभे पावती नो आए अलाभे लाभे समान दिन समान आए यह ना सी अल में खेल तीन दुखाई ऐ सफे 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 सतुर तीन ने यह नोनती नोनेसी पावती नो ना मित्राए वो बटे सतुट खरविले के दिए तुरी खरविल खाना खांग देने नहीं ඔබට ඒ වියසනේ වලක්ව ගන්න නම් ඔබ ඇක්කුණ මූදට ගහගෙන යන්න කලින් ඇක්කුණින් ඉවත් වෙන්න වෙනවා මම ඔබට ආරාධනා කරන්නේ අද මේ මොහොතේ මෙන්න මේ දේටයි අපි භාවනා කටයුතු ඔස්සේ සිතේ දියුණු තත්ත්වයන් ඔස්සේ අපේ high frequency තත්ත්ව වලට ගිහිල්ලා විශේෂයට ගොතනේ ඒ දෙවෙන් තහවංකම් කරමු මේ අතරින් පතර අවබෝධයටත්පත් වෙමු අදත් ඒකයි මම සරල අවබෝධයක් ඔබට දෙන්නට කල්පනා කරේ මේ ඉතා පහසු අවබෝධයක් ඔබ බලන්න ඒක නෙමෙයි අපි කරන්න කියලා අපි ඉන්නේ මිහිරි මිහිරි කියමින් විඳිමින් කරවිල ගෙඩියේ කරවිල ගෙඩියෙන් එළියට ආපුවයි තමයි දන්නේ කරවිල ගෙඩියෙත් එළියේ තියෙන වෙනස එළියේ තියෙන ගෙඩිවල තියෙන ප්‍රණීතකම දන්නේ එළියට ඇවිල්ලා වෙනත් ගෙඩියක් අනුභව කරපු කෙනයි ඒත් අපිට වැඩි උස්සස් කියලා අපිට පිළිගන්නේනවා ඇයි අපි කරවිල ගෙඩිය ඇතුලේ පණුවෝ පණුව තත්යෙන් ඉවත් වෙච්ච අය ඒ විඳපු මිහිර පණුවන් වන අපිට කියලා දෙනවා එළිය තමයි බං නියම මිහිර තියන්නේ කියලා එළියට වරෙල්ලා අය කියලා දෙනවා අපේ උත්තරීතර මොණිවරු දිවිතලේ ඉන දෙවිවරු හරහා ඍෂිවරු ඍෂිවරු හරහා නොයි කයට සමාජයට දෙන්නේ මේ පණිවිඩයයි කරවිල ගෙඩියෙන් එළියට වරෙල්ලා අය එළියේ ප්‍රණිත ගෙඩි තිබේ නරියාට කියනවා වගේ මලකුණෙන් එළියට වරෙල්ලා අය නැත්නම් බලා විනාශ වෙනවා අය මේ කරුණ දෙක තමයි අද බාබට කියන්නේ මොකද්ද මේ කියපු දේ පැහැදිලි කරොත් ඔබ මේ ලෝකේ පෘථග්ජන ලෝකේ ඔබ ඉන්නේ අන්නර පණුවා සහ නරියා ලෙසටයි නරියා කළ යුතු දේ කොමක්ද අප්‍රමාදීව කටයුතු කිරීමයි අප්‍රමාදී වීමයි නරියර කරන්න තිබුණේ මූදිර යන්න කලින් කනවා නම් කෑවා නැත්නම් නැ පටගාල පැනගෙන බේරෙන්නයි තිබුණේ අප්‍රමාදී බව බුදුන් වහන්සේලා ඒ නිසයි අප්‍රමාදී බව උතුම් කියලා කිව්වේ උන්වහන්සේ කිව්වේ මොකද වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත සියලු දේ නැසෙන සුළුයි ඇත්කුණ ගිලෙන සුළුයි අපේ කතාවට අපි ඒක ගලපගත්තොත් අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කටයුතු කරන්න ප්‍රමාදීට පත් වෙන්න එපා මේ මොහොතෙන් පත් වෙන්න මේ මොහොතෙම මහ බුදු ආරාධනා කරන අත්කුණින් පැන මං එළියට නැත්තම් ඔබේ වීසනේ අත් වෙනවමයි වය ධම්මා සංඛාරා ඊළඟට කටුකදී විඳිමින් එය ප්‍රීති කියන පණුවෙක් බවට පත් වෙන්න එපා අඩු ගානේ මෙන් එළියට පැනලා එළියට ගිහින් ප්‍රණීත දෙයක් අනුභව කරපු අනිත් පණුවන්ගේ හඬවත් ඇහෙන තරමට ප්‍රඥාවන්ත පණුවෙක් වෙල්ලා ඇහෙන්නේ සියලු දුරාචාර අකුසල්
वाले ये दिनों आखिर ने ओब ये तित्त जाती है खारवीले की दी थी न तित्त मादे बहुम मिहिरा करेगे न अनुभव करने पानुए की दी रे जीवत्ते ना किए ने काये ओब आदत सातुटुई सफाई के लहित न दे सबे इनु सातुरकने वे सफकने वे नमु ओब ठेके बैठे हैं ने हेतु मिहिरा लाभुपुआए के हंडो पट हिलन ये मिहिर सब मिहिर विंदने करपायेगा वोट धनी मकना है ऐ ए धनी मनाते वोट कोई तरह पानीवीड एनवाद अहंड दकीन लभनवाद मे खरीवल गेडियं एलियट अभी बाहर लोके व्यूर्त लोके मिहिर मिहिरी पल अनुभव करपु अद्धक पाएगी हंड ඒ අයගේ දැනුවත් කිරීම නැහැ. ඇහිලා නැහැ ඇයි? ඔබේ වහන්න සූදානම් නැහැ. ඔබේව අත් දකින්න ඒව ගැන හැඟීමක් ඇති කරගන්න ඔබ සූදානම් නැහැ. ඇයි? ඒකට කියනවා උද්දච්චකමයි කියලා. උඩඟුකමයි. ඇයි? ඕඩක් නැහැ මේක තමයි මිහිර. නොයික් මද්රවි ගන්න කෙනා හිතන්නේ මිහිරක් කියලායි. ඒක මිහිරක් වෙන්නේ නැහැ. ඒක අමිහිර. හේතුව සැබෑ මිහිර නොදන්නා නිසා අකුසල් වල යෙදෙන කෙනා ඒ ලෝකෙම ඉන්නේ අකුසලින් බරවිච්ච ලෝකෙ ඉන්නේ පස්පවින් බරවිච්ච ලෝකෙ ඉන්න කෙනාට ඒ මිහිරක් මිහිරි නැත්තම් කරන්නේ නැහනේ හැබැයි ඒ එළියට ආපු දවසේ තමයි ඔහු දකින්නේ මම විඳලා තියෙන්නේ පට්ට දුකක් කියලා ඒ සඳහා උට පළවෙනියෙන් ඕන එක තමයි උඩඟුකමෙන් මිදීම උද්දච්චකමෙන් මිදෙන්න ඕනේ නිහතමානීව මේ සත්‍ය පිළිගන්න වෙනවා. ඔබට සමාජයේ ඇහිලා ඇති මත්ද්‍රව්‍ය භාවිතා කරන අයගේ කතා. මත්පැන් වර්ග, මත්ද්‍රව්‍ය ගන්න අයගේ කතා කොහොමද කියලා බැලුවොත් ඔබට තේරෙයි ඒවා සැබෑම පණු කතා කියලා. ඇයි? ඇයි? ඒවා ඒ විග්‍රහ කරන්නේ කොහොමද? ඒවා නොගන්න අයට ताम करवील गिड़ी नौकन पणुअंट कोहमद विस्तर कल दिन गोलो करवील मदे तीत गति मार पोडी शोटे अल बल अरे पोडी स्कैल रोस हाल बलवा अरे गुड अम्मे का बलवा अन्न पणु अंगे पणु कथाव ताम करवील नो का अहिंसक पणु मोड़ मोट पणु इन अने වෙන දෙයක් කාලා නැහැ. ඌ කනවා පොඩ්ඩක්. කාලා කියනවා මේක තමයි සැපේ මේක තමයි රසේ. ඇයි අපරාධෙ මෙච්චර කල් කෑවේ නැත්තේ? මද්‍රව්‍ය ගන්න කතේ જાතියි. දුරාචාර සියල්ලට අහු වෙච්ච කතේ જાතියි. ඌ ඒක කල්පනා කරන්නේ මීට කලින් මේක බොන්න තිබ්බේ. මීට කලින් මේ දහජර වැඩි කරන්න තිබුණේ අපරාධෙ මගේ කාලේ. එහෙම තමයි ඌ කල්පනා කරන්නේ. මීට කලින් තමයි මට මේ මිහිර අනුභව කරන්න තිබුණේ කියලා හිතන්නේ. ඇයි? ඇයි ඌ සැපේ දැකලා නැහැ. රසේ දැකලා නැහැ. माँ बट आराधना करने अतुले हिट वो पाणु एलियट अभी वोट कैन दे अहन अहं कंदे निहतमानी वेन्न उबे ओय खरवील लोके एलियट आबूम उबट प्रणीत लोके हमेरा उबे भौतिक लोके लौकिक लोके मिदिला लोकोत्तर लोकेट ओब अवतीर्ण दवसे दकिन्ने ओब मिचर कल क्या खरवील वित्ते ओब इतकोट याद दकिन्ने तवटिक मम्मी कुन अतुले हिटियाना सागरे गिली पत्तिला मरने पत्तिला विनाश पत्न ओब दकी दने अने दाटाई माफ आराधने करे संधाई पणु इक्वेन्न पा नरी इक्वेन्न पा प्रज्ञावंत इक्वेन्न ओह खरवील के लिए तूट की कन्ने अफे दीवड़िया तीन अये खरवील खन प्रश्न अब कपला इली दीसी तीन खन उगन खन खरवील गिड़े तीव पणु इक्वा रिंग कन्ने पा मे लोके एहम पिटीम एत्कुनक अमतक करने पा मे कृतज्ञन लोके एहम पिटीम खरवील गिडिया कृत्या अमतक करने पा आदि तीर्थ सहित पट्ट तीर्थ सहित खरवील गिडिया उब मे रसाई किला खाने ये मिधि चके नाई सफे दान अभी ये मिधि लाइन निशा अभी ये सफे दान निशा बड़किया ने आदरणीय दरुणी खरवील गिडीम भैपाल लीट आदरणीय दरुणी एत्कुनेम पेनपाला अपम आदय संपादित एक ඔබට දෙන්න තියෙන පණිවිඩය වහාම ක්‍රියාත්මක යල්ලා පළවෙනිම දැකීම ඇති කර ගනිල්ලා කරහිල ගෙඩිය පොඩ්ඩක් තුවාල කරලා
ඔළුවේ එළියට දාලා බලපල්ලා. එතකොට ඔබට පෙනෙයි තව නොඑක් ගෙඩි ජාති තියෙනවා. මීට වැඩි ප්‍රණීතයි කියලා ඇහෙනවා. ඔබට දාට එක පෙනෙයි. ඔය ඇත්කුණ ඇතුලේ පා වෙලා යන ඔබට මං කියනවා නරියන් වෙච්ච අයට ඔළුව පොඩ්ඩක් එළියට දාලා බලපන්. තාමත් ඔබට වෙලාව තියෙනවා ගං ඉවුරට පැනලා පණ බේර ගන්න. තාමත් ඇත්කුණ යන්නේ ගං ඉවුරයි නෙන්. තාමත් වෙලාව තියෙනවා. ඒ දර්ශනය ඇති කරගන්නilla. ඒකට කියනවා සම්මා දිට්ඨියයි කියලා. නිවැරදි යහපත් දැක්මක් ඇති කරගන්නilla. හරියට බලපල්ලා කරිල ගෙඩින් ඔළුවේ එළියට දාලා බලපල්ලා ඇච්කුණෙන් ඔළුවේ එළියට දාලා බලපල්ලා එදාට තේරෙයි අප්‍රමාදේන සම්පාදේත විය යුතු බව. ඥානාන්විත ප්‍රඥාවන්ත විය යුතු බව. ඔය විඳින ලෝකයට වඩා සුන්දර ලෝකයක් ඔය ලෝකෙට ඔබෙන් තියෙන්නේ. High frequency plane. විද්‍යාවන පොඩ්ඩක් කියන්න බෑ. ඔය තියෙන high frequency තලයක් නෙවෙයි. Low frequency තලයක්. ඒ නිසා ඔබ තිත්ත පැණි රසසේ භුක්ති විඳින තලයක්. සැබෑ පැණි රසදේ පැණි රස ආකාරයෙන්ම භුක්ති විඳින තලයට කියනවා high frequency plane. හෙවත් උස්සස් මානසික කම්පන සංඛ්‍යාතයේ පරිභෝග කරන ජීවීන් සිටින තලය කියලා. ඔබට මම ආරාධනා කරන්නේ එතෙන්ටයි. එතන ඔබට කවදාවත් දුකක් නැහැ. දුකක් දැනෙන තරක් නෙවෙයි. ඔබේ සාමයේ කඩ වෙන තරක් නෙවෙයි. ඔබේ ප්‍රේමේ වෛරය බවට හැරෙන තරක් නෙවෙයි. මේ සියල්ලංගෙන් සන්නද්ධ වෙච්ච තැනක්. එතන පවතින්නේ මෛත්‍රියයි කරුණාවයි මෘදුභාවයයි උපේක්ෂා සාගත භාවයයි. මෙන්න මේ කරුණු හතරෙන් සපිරුණු භූමියක් එළියේ තියෙන්නේ. ඒ ප්‍රණීතයි. ඒ ඔබ කවදාවත් සාගරය තුලට ගෙනින් සාගරයේ මැදට ගෙනින් ඔබව අනුතුරේ දාන්නේ නැහැ. මෙන්න මේ ලෝකෙට එන්න කියලා ඉතාලම ආදරෙන් ආරාධනා කරනවා. කල්පනා කරලා බලන්න ඔබ පොඩ්ඩක් ඔළුව එළියට දාලා බලන්න. එතකොට ඔබට තේරෙයි මෙච්චරකල් තිත්ත තමා කාලා තියෙන්නේ මිහිරි කියලා. පොඩ්ඩක් ඔළුව එළියට දාලා බලන්න. එදාට ඔබට දැනෙයි වේගයෙන් සමුද්‍රයට ගහගෙන යන ඇක්කුණක් ඇතුලේ මම මේක කකා ඉන්න කියන එක. එදාට ඔබට තේරෙයි අප්‍රමාදේන සම්පාදේත කියන එකේ වටිනාකම. මගේ ආදරණීය ඥාතිවරුනි ඔබ තිත්ත භුක්ති විඳින්න ඉන්නවට මා කිසිසේත් කැමති නැහැ. එළියේ ප්‍රණීත පළතුරු තිබේ. ඔය ප්‍රණීත භාවයක් නැහැ පුතා. ඕක අප්‍රණීතයි. මගේ ආදරණීය ඥාතිවරුනි මගේ පවුලේ නැහැයිනි මම ඔබට ආදරෙන් කියනවා. දැම්ම පැනගනිල්ලා ඉතා ළඟයි මූදෙට වැටෙන්නේ නැත්කොන පැනපල්ලා. අප්‍රමාදේන සම්පාදේත. ඉතාම ආදරයෙන් සිහිපත් කරනවා බුදු වදනේ බුදුරජාණන් වහන්සේ කිව්වෙත් පැනගනිල්ලා. මූදෙට වැටෙන්නට කලින් ආයි පාරක් මතක් කරනවා ඔබ කිසිවෙක් මූදේ සමුදුරේ සංසාර සාගරේ ගිලෙනවාට කැමති නැහැ. මිහිරි කිය කියා තිත්ත කනවට කැමති නැහැ. මිහිරි පළතුරු අනුභව කරපු හැටියටත් ඇත්කුණෙන් ගොඩට පැනගත් එකේ හැටියටත් මගේ ආදරණීය ඥාතිනි මා ඔබට කියනවා පැනගනිල්ලා එළියට ගොඩම තමා කියලා. ඉතාම ආදරේ ඔබ සිහිපත් කරනවා ආදරයෙන් ඔබට ආශිර්වාද කරනවා. ඒ සඳහා ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය පමණක් නෙවෙයි සම්මා දිට්ඨියට ඔබපත් වේවා කියලා. ඒ සේවනවාමයි හේතුව මාත් එක්ක ඉන්නේ දෙවිසු ඥාතින ඔබ ප්‍රඥාවන්ත අයයි. දැනුම මොහුකුරා ගිය අයයි. ප්‍රඥාවන්ත භාවයේ අවසානයේ තියෙන උතුම් වූ ගැලවීම සාක්ෂාත් කරගෙන යන අයයි. ඒ නිසා මම ඔබට කියන්නේ ඒ සඳහා අවශ්‍ය සම්මා දිට්ඨිය ඔබ තුල තියෙනවා අවදි කරගන්න. තෙරුවන් සරණයි දෙවිපීඨයි. නමාමි හිමියනි බුද්ධ දිවාකර නමාමි සුමధుර ධම්ම දිවාකර නමාමි ශ්‍රාවක සංඝ දිවාකර නමස්කාර වේවා. නමස්කාර වේ.